ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කුමක් අද දින අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට තීරණය කරේ රටේ අද වන විට පැන නැගිලා තිබෙන ප්‍රධානතම ගැටලු දෙකක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පළවෙනි කාරණය තමයි අලුතෙන් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙන ත්‍රස්ත විරෝධී පනත පිළිබඳව දෙවෙනි කාරණය තමයි ඔබ අප හැමෝම දන්නවා මේ රටේ බොහොම ගරු කරන ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනසුරුතුමන්ලාට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවක් පත් කළා තිබෙනවා අපි මේ පිළිබඳව වර කිපයකදීම අපේ විරෝධය පළ කළා අපි මේ පිළිබඳව අපේ සාකච්ඡාවන් ඉදිරිපත් කළා අපේ මතයන් ඉදිරිපත් කළා ඒ කරුණ තවත් ඔබට ගිහිල්ලා මේ අප්‍රේල් 6 වෙනිදාට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට එම වරප්‍රසාද ඉදිරිපත් කරපු ප්‍රශ්න ඉදිරිපත් කරපු දොළවත්ත මන්ත්‍රීතුමාව කැඳවා තිබෙනවා ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. එයින් අපිට තහවුරු වෙන ක්‍රියාවක් තමයි සිද්ධියක් තමයි ආණ්ඩුව මේ අවස්ථාවේදී ඒ ගරු ශ්‍රේෂ්ඨාධිකර විරසුරුතුමන්ලාව කැඳවීම නවත්තලා නැහැ කියන එක. අපි ඒක අවස්ථාවකදී දැක්කුවා මේ ගැටලුව අපි මුල් අවස්ථාවට ගියොත් ගැටලුවේ මුල් අවස්ථාවට ප්‍රේමනාත් දොලවත්ත කියන මන්ත්‍රීතුමාත් ශහන් සේමසිංහ කියන ඇමතිතුමාත් මේ පිළිබඳව තමන්ගේ මතයන් ප්‍රකාශ කළා. දොලවත්ත මන්ත්‍රීතුමා තමයි පළමු අවස්ථාවේදී මුදල් ලබා දීම සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා විසින් ලබා දෙන ලද අතුරු නියෝගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවුණයි කියන මතය ඉදිරිපත් කළා. මේක වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කළ යුතුයි කියලා ආයාචනයක් කළේ. ඉන් අනතුරුව ශේහන් සේමසිංහ මන්ත්‍රීතුමා විසින් ඉල්ලීමක් කරනු ලැබුවා වරප්‍රසාද කමිටුවේ ප්‍රශ්නය සාකච්ඡා කොට අවසන් කරන තුරු මුදල් ලබා දීම අදාළ නිලධාරීන් ලවා වළක්වන්නයි කියලා එහෙම නැත්නම් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගයේ පරිදි කටයුතු කිරීම වළක්වන්නයි කියලා මේ කතාවන් දෙකම ගත්තන් පස්සේ අපිට කරුණු කීපයක් තහවුරු වෙනවා පළවෙනි කාරණය තමයි මේ දෙකෙන්ම වුම් බලාපොරොත්තු වෙන්නේ ඒ දෙදෙනා සහ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ නීත්‍යානුකූලව මේ රටේ ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව රටේ ජනතාවට හිමි ඡන්ද අයිතිය එහෙම නැත්නම් පළාත් පාලන ඡන්දය නිසි අවස්ථාවට නිසි කාල වේලාවට නොපැවැත්වීමේ බලාපොරොත්තුව අපි පැහැදිලිව සඳහන් කළ යුතුයි මේක පැහැදිලිවම ව්‍යවස්ථාව කඩ කිරීමක් මොකද මම ඊට කලිනුත් සඳහන් කර සිටියා එක් අවස්ථාවකදී අපි කැමති වුණා හෝ අකමැති වුණා පළාත් පාලන මැතිවරණය අපේ පාර්ලිමේන්තුවේ විසර්ජන පනතකින් මුදල් අනුමත කරපු එසේම අපේ ව්‍යවස්ථාවේ තිබෙන දෙයක් ඒක නැතිවීම ව්‍යවස්ථාව කඩකිරීමක් එම නිසා මේ අවස්ථාවේදී පළාත් පාලන මැතිවරණයක් තිබිය යුතුද නැද්ද කියන මාතෘකාවක් මේ රටට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ව්‍යවස්ථාව තමයි අපිට අවශ්‍ය උත්තරීතර කියලා සෑම විටකම කියනවා. දැන් මෙවැනි පසුබිමක් තුල තමයි ඔවුන්ට අවශ්‍ය වුණේ මේ මැතිවරණය කල් දමා ගැනීමට ගරු විනිසුරුතුමන්ලාව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවක් කරහා කැඳවීමට. මේන් ඇතිවන භයානක ප්‍රතිඵල මොනවාද? ඔබ අප දන්නවා අවස්ථා කීපයකදීම විවියන් ගුණවර්ධන නඩු අවස්ථාවේදීත් තවත් අවස්ථා ගණනාවකදීත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් සිටියේදී මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් රජයක් තියෙනකොට පෙට්‍රල් රුපියල් 100කට අඩු කරපු අවස්ථාවකදීත්
ශ්‍රේෂ්ඨාධිකරණයට කලින් අවස්ථාවේදී විවියන් ගුණවර්ධන ගැටළු අවස්ථාවේදී එහිදී හූ කියලා කෑ ගහලා කළු අජිත්ලට අවස්ථාවන් ලබා දීලා ප්‍රොමෝෂන්ස් ලබා දීලා ඒකම තවත් අයව සමාදාන විනිශ්චයකාරවරුන් හැටියට පත් කළා නරක ආදර්ශ ලබා දුන්නා මේන් වුන් රටට පණිවිඩයක් ලබා දුන්නා ආණ්ඩුව එමණත්තම් විධායකයට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයට අනුගමනය වෙන්න අනුගත වෙන්න ඒ අනුව කටයුතු කරන්න අවශ්‍යතාවයක් නැහැ නිර්ලජ්ජිත විදියට හිරිකිත විදියට ඒක ප්‍රතික්ෂේප කිරීමේ අවශ්‍යතාවයක් ආණ්ඩුවට තියෙනවායි කියලා අධිකරණය බියගැන්වීම දෙවෙනි කාරණය අධිකරණය බියගැන්වීමේදී ඔවුන් දෙනව පණිවිඩයක් ගරු විනිසුරුතුමන්ලාට ඔබලා කරුණා කළා සමා වෙන්නේ කරුණා කළා කියන වචනේ පාවිච්චි කරන්න බෑ ඔබලා අපිට ඕන කරන තීන්දුව ලබා දීපල්ලා නැත්නම් අපි ඔබලාට දඬුවම් දෙන්නට එහෙම නැත්නම් වෙනත් යම් ආකාරයකින් බාධාවන් බලපෑම් තර්ජනයන් ලබා දීමට අපි එකඟයි අයමනත් අපි යනුව කටයුතු කරනවායි කියලා මොකක්ද මේකෙන් ඇතිවන තත්වය රටේ සාමාන්‍ය මිනිස්සුන්ට අද පොලිසිය ගැන රාජ්‍ය පාලනය ගැන රජයේ පරිපාලන ආයතන පිළිබඳ විශ්වාසය නැහැ ඔබත් මමත් දන්නවා පාරේ දෙන්නේ ගහගත්තත් දුර්වලයා කියනවා අපි මේ ප්‍රශ්නේ උසාවියේදී බේරගමු කියලා උසාවිය පිළිබඳව රටේ මිනිස්සුන්ගේ විශ්වාසය තිබුණා රටේ ප්‍රධාන පුරවැසියා සහ ඔහු යටතේ තිබෙන ආණ්ඩුව රටේ උත්තරීතර අධිකරණයට පහින් ගහනකොට පහර ගහනකොට රටේ උත්තරීතර අධිකරණය ලබා දෙන නියෝග පිළිපදින්නට අපි කටයුතු කරන්නේ නැහැ කියනකොට රටේ ජනතාවට අධිකරණය පිළිබඳව තිබෙන විශ්වාසය බිඳ වැටීමයි රටේ මේ තියෙන දෙවෙනි අභිප්‍රාය පළවෙනි එක තමයි අපි කැමති නියෝග දීපල්ලා නැත්තම් ඔබලාට ප්‍රශ්න ඇති වෙනවයි කියලා ගරු විනිසුරුතුමන්ලාට බලපෑම් කිරීම දෙවෙනි එක තමයි රටේ ජනතාවට රටේ අධිකරණය පිළිබඳව තිබෙන විශ්වාසය බිඳ වැටීම මේ පිළිබඳව මාගේ දැනුම මම දන්නා තරමට අධිකරණ නිලධාරී සංගමය විසින් ඔවුන්ගේ විරෝධය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළා තිබෙනවා ඔබලා අපි දන්නවා අපි නීතිඥවරු හැටියට ගරු අධිකරණයට ගිහිලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලාට අපි ගරු විනිසුරුතුමනි කියන්නේ අපි කියන්නේ උතුමාණන්ලා කියලා your lordships කියලා කියන්නේ ඒකට හේතුව තමයි ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න විනිසුරුතුමන්ලාට උතුමාණන් යයි හැඳින්වීමට තරම් සුදුසු පරිචයක් තිබෙන උගත්කමක් තිබෙන දක්ෂකමක් තිබෙන විශිෂ්ටයන් අතරින් විශිෂ්ටයන්ව තෝරාගත්ත තැනක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන්නේ ඔවුන් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුමාණන්ලා හැටියට හඳුන්වන්නේ ඒක හිඳයි. ඒ අය ඊ타ත්ම වැදගත් මිනිසුන්. ඒ අයව මෙසේ බියටපත් කිරීම අධිකරණයේ ඉහළම ස්ථානයට ඇඟිල්ල දිගු කිරීම අධිකරණයේ ඉහළම ස්ථානයට රජයේ විසින් ආණ්ඩුව විසින් පහරෙල්ල කිරීම තමයි අපිට තිබෙන ගැටලුව. මේ ගැටලු සියල්ල අතරේදී ත්‍රස්ත විරෝධී පනත ඉදිරිපත් කළා තිබෙනවා. අපි පැහැදිලිවම ජාතික ජන බලවේගයේ නීතිඥවරු හැටියට ගරු විනිසුරුතුමන්ලාව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවීම කැඳවා උන්නාන්සේලා එව නැත්තං ඒ උතුමන්ලා විසින් ලබා දීපු අතුරු නියෝගය පිළිබඳව ප්‍රශ්න කිරීම විවාදයට ලක් කිරීම අපි දැඩි ලෙස හෙලා දකිනවා ඒ අනුව අපි ඒ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නීතිඥවරුන්ගේ පිළිකුල විවේචනය අපි ඉදිරිපත් කර සිටිනවා මේ සම්බන්ධයෙන් වන විරෝධතාව අප ඉදිරියට ගෙන යාමට සූදානම් අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීම සම්බන්ධයෙන් සාධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව සෑම විටකම ජාතික ජන බලවේගයේ නීතිඥවරු පෙනී සිටීමට සූදානම් ඒ මේ සම්බන්ධයෙන් අපි සූදානම් වෙලා තිබෙනවා මේ විරෝධය සම්බන්ධයෙන්
ලබන 6 වෙනිදා ඒ කියන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට චෝදක පක්ෂයේ ප්‍රේමනාත් දොළවත්ත මහත්තයා කැඳවීම කරන දවසේදී මේ සම්බන්ධයෙන් අපි සමුළුවක් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට අපි කටයුතු කළා තිබෙනවා කොළඹදී අපි මේ පිළිබඳව පුළුල් ප්‍රචාරණයක් ඔබලා වෙත ලබා දීමට සූදානම් ඒකම මේ විරෝධය ඉදිරියට ගෙන යාමටත් යම් කිසි ලෙසකින් ප්‍රේමනාත් දොළවත්ත මහතාගේ සහ ශෙහාන් සේමසිංහ මහතාගේ මේ නිර්ලජ්ජිත ප්‍රකාශයන් පිළිබඳව සෑහීමකට පත්වලා ගරුව විනසුරුතුමන්ලව වරප්‍රසාද කමිටුවට කැඳවීමට කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය එල්ල කිරීමටත් ඒ අනුව කටයුතු කිරීමටත් අපි සූදානම් නීතිය පැත්තෙන් අපි ඉතා කෙටියෙන් සලකනවා නම් පාර්ලිමේන්තු වරප්‍රසාද පනතක් කියලා දෙයක් සම්මතක වෙලා තිබෙනවා පාර්ලිමේන්තු වරප්‍රසාද පනතයි යටතේ තමයි එහි තිබෙන උපලේඛනයන් දෙකක් ඒ උපලේඛනය සහ බී උපලේඛනය කියලා ඒ උපලේඛනවල පැහැදිලිව තිබෙනවා පාර්ලිමේන්තුවට දඬුවම් දිය හැකි වරදවල් මොනවාද ශ්‍රේෂ්ඨාධිකරණයට දඬුවම් දිය හැකි වරදවල් මොනවාද කියලා මේ පනත පරිශීලනය කිරීමේදී තාමත්ම පැහැදිලිව තිබෙනවා මේ එල්ල කරන චෝදනාවන් කිසිසේත්ම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමේ පනතට ඇතුළත් වන කරුණු නෙමෙයි කියලා. ඉතින් අපි බොහොම පැහැදිලිව සඳහන් කර සිටිනවා පාර්ලිමේන්තු වරප්‍රසාද කියන්නේ මන්ත්‍රීවරුන්ට නිින්දෙන් නැගිටිච්ච අවස්ථාවකදී මතක් වෙන සෑම දෙයක්ම පාර්ලිමේන්තු වරප්‍රසාද වෙන්නේ නැහැ. ඒක හින්දා අපි බොහොම පැහැදිලිව කියනවා මේක ආරක්ෂා වෙන ආකාරයේ පනතක් නීතියක් එම නැත්තන් විනසුරුතුමාන්ලා කැඳවීමේ පනතක් නීතියක් අපදන්නා තරමින් නැහැ. නමුත් ඒ අනුව කටයුතු කිරීමට ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරනවා නම් අධිකරණ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමට ගරු විනසුරුතුමාන්ලාට බලපෑම් කිරීමට බලහත්කාරය කිරීමට තර්ජනය කිරීමට හා ඒ තුලින් රාජ්‍ය යාන්ත්‍රණය බිඳවැට්වීමට කටයුතු කරනවා නම් ජාතික ජන බලවේගයේ නීතිඥවරු හැටියට අපි එකපයින් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සූදානම් බොහොම ස්තුතියි මම නීතිඥ හර්ෂ නානක්කාර මේ නිශ්චිත මොහොතේ අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්නට යෙදෙන්නෙම ඉතානම භයානක ත්‍රස්ත විරෝධී පනතක් 2023 මාර්තු 17 වන දින ප්‍රසිද්ධියට පත් කළා තිබෙනවා එය නීතිය බවට පත්වීම මේ රටේ මානව හිමිකම් රකින්නන්ට සුළු ජාතිකයන්ට සෑම මාධ්‍යවේදීන්ට පවා බරපතල තර්ජනයක් ඇති කර දෙන තත්ත්වයක් තිබෙනවා. එෙහිදී මා යම් වගන්ති කීපයකින් මෙහි ඇති භයානකත්වය සහ මේ පනතට ඇති හේතුව මොකක්ද කියන එක අවසානයේදී මා පැහැදිලි කරන්නම්. සුපුරුදු පරිදි සාමාන්‍යයෙන් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනකොට ඒ පනතේ වගන්ති සාධාරණය කරන්න පේපර් එකක් අවශ්‍ය වෙනවා. ඇයි මේ වගේ වගන්ති ඇයි මේ වගේ නීතියක් අවශ්‍ය කියන කාරණාව. නමුත් මේ පනතේ එහෙම පේපර් එකක් සබ්මිට් වෙලා නැහැ. නිකම්ම කියලා තියෙනවා මේ රටේ යුද්ධය නිසා ආර්ථික අඩාලවලා තියෙනවා ඒ වැළැක්වීම පිණිස මේ ත්‍රස්ත විරෝධී පනත කිරීම බව මූලිකව අපි දන්නවා මේ වන විට අපේ රටේ ත්‍රස්තවාදී යුද්ධයක් ඇත්තෙත් නැහැ ඒක ඉවුරු නැන් පස්සේ නැවත ත්‍රස්ත යුද්ධයක් ඇති වෙන තත්ත්වයක් නිර්මාණය වෙලත් නැහැ එහෙමනම් සැබෑ අරමුණ මොකද්ද කියලා කියන්න කලින් මේ අයගේ මා පැහැදිලි කරන්නට ඕන මේ තියෙන විශාලම ගැටලුව ඒ කියන්නේ සාමාන්‍ය අපරාධ නීතිය යටතේ සාමාන්‍ය අපරාධ නීතිය යටතේ දඩුවම් කළ හැකි දේවල් වලට තමයි මෙම ත්‍රස්ත විරෝධී පනත ගේන්නේ. ඒකට මූලික හේතුව තමයි එහිදී තියෙන දැඩි දඩුවම් දීමේ බලතල සහ දැඩි ලෙස ජනතාවගේ අයිතීන් සීමා කිරීමට ඇති හැකියාව. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ පනත එල්ල වෙන්නෙම ත්‍රස්තවාදීන්ටවත් කාටවත් නෙමෙයි. මෙම ආණ්ඩුවට එරෙහි වෙන ජන විරෝධයන් මර්ධනය කිරීම සඳහා ගේන්නා වූ පනතක් කියන එක අනිවාර්යෙන් පැහැදිලි. මක් නිසාද අපි දන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ ජනවරවක් නැති ජනාධිපතිවරයෙක්. ඔහුට ඒ වගේම ඡන්දයක් කවදාවත් දිනන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා ඔහු මේ වෙනුවට ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් අධිකරණයේ නියෝග පව උල්ලංඝනය කරමින් නීති කඩමින් කටයුතු කරන පුද්ගලයෙක්. එතකොට ඒ සම්බන්ධයෙන් ජනතාවගේ නැගීහිටීමක් ඇති වුණොත්ින් ඒවා මර්ධනය කරන්න අවශ්‍ය පරතක් වශයෙන් තමයි මේක ගේන්නේ කියන එක මුලින්ම කියන්නට ඕන. අපි දැන් අරන් බැලුවොත් මේකේ මූලිකවම මේ පනත ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි පනතක් මිසක්ක ත්‍රස්තවාදයට එරෙහි වෙච්ච පනතක් නෙමෙයි. මේක ත්‍රස්ත විරෝධී පනතක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වූ පනතක්. මේක තියෙන්නෙම විධායකයේ විසින් ජනතාව විධායකයේට
අභියෝග ඉදිරිපත් කරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනයි මේ පනත ගෙනත් තිබෙන්නේ. අපි මූලිකවම අරන් බැලුවොත් මෙතනදී කලින් තිබුණු ත්‍රස්තවාදී වැළැක්වීම පනතට වඩා භයානක තත්ත්වයක් තිබෙනවා. ඒක තමයි ත්‍රස්තවාදී වරදක් කියන එක ඉතාම පුළුල් අර්ථකථනයක් දීලා තියෙනවා. අපි දන්නවා නීතිඥවරු වශයෙන් යම් පනතකින් ජනතාවගේ අයිතීන් සීමා කරනකොට එම පනතේ වැරදි පැහැදිලි කිරීම නිශ්චිත ස්වරූපයකට තිබෙන්නට ඕන. නමුත් මේක ඉතාම පුළුල් එකක් දීලා තියෙනවා. හරියටම අර්ථකථනයක් දී ගන්නත් බැහැ. මොකද්ද ත්‍රස්ත ක්‍රියාවක් කියන්නේ කියන එක. ඒකේ මොහොතේ පොලිසියට හෝ ආණ්ඩුවට හිතන දේ විය හැකි. තුන දෙක වගන්ති ආරම්භ බැලුවොත් ඒකේ සාමාන්‍යයෙන් වර්ග 13ක් විතර තිබෙනවා ත්‍රස්තවාදී ක්‍රියා කියලා හඳුන්වන. මූලිකවම ගත්තොත් දේපලකට බරපතල හානි කිරීම හෝ යම් ස්ථානයක ප්‍රසිද්ධ ස්ථානයකට හානි කිරීම අත්‍යවශ්‍ය සේවා වලට බාධා පැවෙනවීම එහෙම නැත්නම් පෞද්ගලික දේපලක් සොරා ගැනීම එහෙම නැත්නම් නීති විරෝධී ජනරාසියක සමාජික යුවීම සහ ඒ වගේ පුළුල් මේවා තිබෙනවා. දැන් කෙනෙක්ට බැලු බැලමට හිතෙන්න පුළුවන් ඉතින් මේක හොඳයි නේ හානි කරන එක නවත්තන එක හොඳයි. ඔව් මොකද හේතුව මේ ඔක්කොටම දඩුවම් දෙන්න අපරාධ නීතිය විතරක් ඇති. එහෙමනම් ඇයි ත්‍රස්ත විරෝධී පනතකේ මම උදාහරණ කීපයක් දෙන්නම්. මේ පනත බලාත්මක වෙලා තිබුණා නම් හරිද රතු පුස්සල්ලාව සිද්ධියේදී අර වතුර රතු පස්වල ඒ වතුර සිද්ධියේදී ඒ ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ මේ මිනිසු කරපු ක්‍රියාවත් ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට ගණනය කරන්නට පුළුවන්. ඒ වගේ මීතර මුල්ලේ කුණු දාන වෙලාවේ මිනිසු රුදුච්ච එක ඒකත් මේ පනත තිබුණා නම් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත් වෙනවා. ඒ වගේම යම් අවස්ථාවලද රජයේ විසින් රජයේ ඉඩම් අත්පත් කරගන්න පුදුලි යොවත් කරනකොට රජයේ නියෝග පිළිවෙල දැත්තත් ඒකත් ත්‍රස්තවාදී ක්‍රියාවක් විය හැකියි. ඒ වගේම කවදාවත් අපි දන්න මුළු අන්තර්ජාතිකවම හැමෝම කිව්වා ප්‍රජාතන්ත්‍රවාදී අගෙන හැමෝම කිව්වා ගෝටා ගෝගම සහ ගෝටාබේ රාජපක්ෂ එළවන්න ගත්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග එකක්වත් මේ පනත යටතේ ගන්න බෑ. මොකද ඒ සියල්ලම ත්‍රස්තවාදී ක්‍රියා බවට පත්වන නිසා. ඒ වගේම වචනකින් හෝ කතාවකින් හෝ එදේ කරන්නත් බෑ. Facebook post එකක්වත් දාන්න බෑ. දැමුත් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත් වෙනවා. උදාහරණයක් වශයෙන් දැන් අපි දැක්කේ රසාත්සාලී අර විවේචනය කරේ බුදු බල සේනාව. දැන් මේක යටතේ ඒකත් ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙලා අවුරුදු 20ක හිරියන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. දැන් මේකේ භයානකත්වය මේකයි. මේ භයානකත්වය තමයි දැන් ලෝකයේ අන්තර්ජාතිකව පිළිගත් ත්‍රස්ත විරෝධී සම්මුතීන් 10ක් පමණ තියෙනවා. ඒ 10ෙම තියෙනවා ප්‍රධාන කොන්දේස් දෙකක්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් දීපු උපදේශන. ඒක තමයි ඕනෑම ක්‍රියාවක් ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්නට කලින් හෝ ලෙස නිර්වචනය වෙන්නට කලින් එම වරද සිදුවෙන්න චේතනා දෙකක්. චේතනා දෙකක් තියෙනවා. ඒ චේතනා ඇවිල්ලා කොන්දේසි වශයෙන් එන්නේ. මොකද්ද? ඒ කරන ක්‍රියාව මරණය සිදු කිරීමට හෝ බරපතල ශාරීරික අනතුරු කිරීමට හෝ යමෙක්ව රැන්සම් එකට කිඩ්නැප් කරන්න පැහැර ගන්න ජීවග්‍රහයෙන් අල්ල ගන්න වගේ මතයකදී සහ එසේ කිරීම හරහා යම් ආණ්ඩුවකට යම් ජනතාවකට භීතියක් ඇති කළ බලපෑම් කරන්න කරනවා නම් අන්න එවන් ක්‍රියා ත්‍රස්ත ක්‍රියා ලෙස තමයි අන්තර්ජාතික මට්ටම් වලින් සඳහන් වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? සරලවම ගත්තොත් යමක් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නිර්වචනය වෙන්න පෙර අන්තර්ජාතිකව පිළිගත් සම්මුතීන් වල තියෙන්නේ ඒ தත්වය තමයි මරණය සිදු කිරීම හෝ බරපතල ශරීරාබාධයක් සිදු කිරීම හෝ ජීවග්‍රහයෙන් අල්ලා ගැනීම වැනි දේවල් චේතනාන්විතව සහ එය කරන්නේ යම් ජනගහනයක් භීතියටපත් කරන්න නම් ආණ්ඩුවකට බලපෑම් කරන්න නම් අන්න එතකොට විතරයි මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත් වෙන්නේ. නමුත් අපේ පනතේ මේ පනතේ ඒ දෙකම නැහැ. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් වෘත්තීය සමිතියක් තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා පහරට එනකොට ඒක අත්‍යවශ්‍ය සේවයක් කියලා ජනාධිපති ගැසට් එක ගෙවුවාන් පස්සේ ඒ වෘත්තීය සමිතියකින් සියල්ලම අත්අඩංගුවට ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් පාසල් ගුරුවරුන්ගේ පඩි අඩුයි කියලා උන් යම් ක්‍රියාමාර්ගයකට යනවා නම් අධ්‍යාපන අත්‍යවශ්‍ය සේවාවක් කරා බාධා කරා කියලා ඔවුන් අතරනවා අවුරුදු 20ක් පව හිරේ දාන්න පුළුවන් තත්ත්වයක් මේවැ තිබෙනවා. ඒ විතරක් නෙමෙයි 10වෙනි වගන්ති ආරම්භ බැලුවොත් ඒකේ කියනවා ඕනෑම පුද්ගලෙක් යම් ප්‍රකාශයක් සිදු කළොත් කතා කරොත් ලිව්වොත් එක්ක සංඥා මාර්ගයෙන් පෙන්නුවොත් එය යම් ජනගහනයක් විසින් හෝ යම් පුද්ගලයන් වශයෙන් හැමෝමත් ඕවෙන්න ඕනේ නැහැ. ඔවුන්ට හිතෙනවා නම් මේ ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීමට අනුබල දෙනවා
කුත්තු කරනවා මොකද ඉන්ස්ටිගේටින් සංඥා සංඥා කරනවා කියලා ඒත් ඒකත් මේ පණතරතේ වරදක් ඒකටත් අත්අඩංගුවටපත් වෙන්න පුළුවන් ඒ කියන්නේ රජයට පුළුවන් ඒගොල්ල අකමැති ඕනෑම දෙයක් අර්ථකථනය කරන්න මේක ත්‍රස්ත ක්‍රියාවකට ආධාර රූපල දීමක් කියලා දැන් උදාහරණයක් වශයෙන් අපි ගමුකෝ අපි කියමු ඔර්ලෝසු කණුව ළඟට දවල් 12ට එන්න මොන හරි විරෝධතාවයකට සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවයකට ඒ Facebook post එක දාන එක්කන ත්‍රස්ත ප්‍රකාශනයක් කරන හරි දැන් එතන එන පුද්ගලයා ඒ post එක බලලා එන පුද්ගලයා ඔහු නීති විරෝධී ජනරාසියක සමාජිකයෙක් බවට පත් වෙනවා ඒ කියන්නේ කිසිඳු උද්ඝෝෂණයක් සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව මිනිහට පාරට බහින්න බෑ ඇයි මේව කරන්නේ අපි පැහැදිලිවම දන්නවා ජනවරමක් නැති ආණ්ඩුවක් ජනතාව මත බලෙන් පටවනවා රටේ සම්පත් විකුණනවා වෘත්තීය සමිතියකට හෝ ඒකින් පීඩාවට පත්වන කෙනෙකුට කිසිඳු හැකියාවක් නැහැ තමන්ගේ අප්‍රසාදය සාමකාමීව රටට ඉදිරිපත් කරන්න තමන්ගේ අකමැත්ත මේක ඇල අන්තිම මර්ධනකාරී පනතක් මේ පනත සම්මත වුණොත් රටේ මිලියන 22ම හිරගේක හිටියනම් ඔයිට වඩා සනීපයි කියලා හිතන තත්වයක් නිර්මාණය වෙන බව කිව යුතුමයි අපි ඊට පස්සේ අරන් බැලුවොත් බිහදාසින් වගන්තියේ එස් කියවන්න ඕන 16 වෙනි වගන්තියේ කියවන්න ඕනේ පනත 60 වෙනි වගන්තියත් එක්ක මොකද ඒකේ තියෙනවා SSP වරෙක්ට නියෝග දෙන්න බලතල ඒ නියෝග කඩ කරත් මේ පනතට වරදක් මොන වගේ නියෝග දෙයක් දෙන්න පුළුවන් යම් ප්‍රදේශයකට ඇතුළත් වීම තහනම් කිරීම හෝ තැනකට යම් තැනක ඉන්න එපා එතනින් පිට වෙන්න කියන එක හරිද යම් ප්‍රවාහනයක් ගන්න එපා ඒ ප්‍රවාහනය පාවිච්චි කරන්න එපා යම් පුද්ගලයෝ ගෙනියන්න එපා ඒ පාරේ යන්න එපා මේ වගේ ඕනෑම නියෝගයක් SSP කෙනෙක්ට දෙන්න පුළුවන් දුන්න හැම පස්සේ ඒක පිළිගත්තේ නැත්නම් යම් පුද්ගලෙක් ඔහු ත්‍රස්තවාදියෙක් බවට පත් වෙයි අපි පැහැදිලිවම දන්නවා මෙවන් තත්වයක් යටතේ මේක 71 අරන් බැලුවොත් ඒක තමයි තවත් භයානක දෙයක් ඒක තමයි නීතිපතිවරයාට බලයක් දෙනවා 71 වෙනි වගන්ති යටතේ යම් පුද්ගලෙක් ත්‍රස්ත වරදට අත්අඩංගුවට ගත්තාම පස්සේ ඔහුට සමාව දීමේ බලයක් ඔහු සමාව ඉල්ලනවා නම් ඔහු වෙන කම්පණය වෙනවා නම් විඳිතයන්ට වෙච්ච අලාභය ගෙවනවා වගේ දේවල් නම් නීතිපතිවරයාට අවසර තියෙනවා ඒ තරතර නඩුව පවරන්න නැතුව ඉන්න මොකද්ද මේ කරගන්න හදන්නේ මේ කරගන්න හදන්නේ වරදක් පාපොච්චාරණය කරගන්නනේ මොකද ඕනම මිනිහෙක් අවුරුදු දෙක තුනක් ඇතුළේ ඉන්නකොට හිර යන්න බයට මේ පාපොච්චාරණය කරන ඉතින් මේක මානව හිමිකම් නෙමෙයි මේක ඇවිල්ලා පාපොච්චාරණයක් ගැනීමට නීතිපතිවරයාට බලයක් දීලා තියෙන වැඩක් මේ තියෙන්නේ මොකද කිසි කෙනෙක් හිර යන්න අකමැත්තට ඕනෙකට සමාව අරගෙන මේ මේ තත්ත්වයට පත් කරගන්න පුළුවන් මේක වැදගත්ම දේ තමයි ජනාධිපතිවරයාට බලයක් පවරනවා ඕනෑම සංවිධානයක් ප්‍රොස්ක්‍රයිබ් ඕර්ගනයිසේෂන් එහෙම නැත්නම් තහනම් කරපු සංවිධානයක් බවට පත් කරන්න මේ ත්‍රස්ත ක්‍රියා කරන දැන් මේක අසීමිත බලයක් මේ හරහා මුකුත් අවශ්‍ය නැහැ. ඔහු හිතනවා නම් ඔහුට සාධාරණව හිතෙනවා නම් මෙම සංවිධානය හෝ සමිතිය හෝ සමාගම නීති විරෝධී සහ රජයේ ඌමනාවන්ට අහිතකර ආකාරයට කටයුතු කරනවා හෝ නීති විරෝධී ලෙස කටයුතු කරනවා නම් හෝ ඔහුට පුළුවන් ගැසට් පත්‍රයක් ගාලා ඒක තහනම් කරන්න. ඒ කියන්නේ හෙට ඕන නම් ජාතික ජන බලවේගය තහනම් කරලා දාන්න පුළුවන්. හෙට ඕන නම් ට්‍රේඩ් යුනියන් ටික තහනම් කරලා දාන්න පුළුවන්. ඔවුන්ට කිසිදු දේශපාලන වැඩක් හෝ මම මේ කතාවේ දේශපාලන පක්ෂ ගැන විතරක් නෙමෙයි මේක සිවිල් සංවිධාන වලට වෙනවා සිවිල් සමාජයේ නොයෙකුත් සංවිධාන ඉන්නවා අපු විතරක් නෙමෙයි රටේ අසාධාරණකම් වලට විරුද්ධ උද්ඝෝෂණය කරන්නේ හරි ඒ සියල්ලන්ටම බලපෑම් කළා තහනම් කරන්න පුළුවන් ඒ වගේම 83 වගන්ති යටතේ ත්‍රස්ත වැළැක්වීම පාඩේ 83 වගන්ති යටතේ ජනාධිපතිවරයාට විශේෂ බලයක් දෙනවා හයි කෝට් එකට ගිහිල්ලා රිස්ට්‍රික්ෂන් ඕඩර්ස් ගන්න ඒ පුද්ගලයන්ට සංවිධාන වලට විරුද්ධව සාමාන්‍යයෙන් හයි කෝට් යන්නේ පොලිසිය හෝ නීතිපතිවරයා මේකේ ඇයි ජනාධිපතිව දාලා තියෙන්නේ මොකද මේ හරහා අධිකරණයට බලපෑමක් කරන්න පුළුවන් රටේ ජනාධිපතිවරයා ඇවිල්ලා රිස්ට්‍රික්ෂන් ඕඩර් එකක් ඉල්ලන මොනවද ඉල්ලන්න පුළුවන් රිස්ට්‍රික්ෂන් ඕඩර් පිට රට යන එක තහනම් කිරීම හා ලංකාව තුල ගමන් බිමන් තහනම් කිරීම මේ වගේ දේවල් ඇත්තම සාමාන්‍ය උසාවියකට සාමාන්‍ය නඩුකාරයෙක්ට කරුණු බල්ල කරන්න පුළුවන් දේවල් මේ තියෙන්නේ නමුත් ඒක ජනාධිපතිගේ බලයක් වශයෙන් තියලා තියෙනවා. හැබැයි ජනාධිපති කියන එක අභියෝගයක් කරන්න ඕන නම් ඒක හයි කෝට්ටේ කරන්න බෑ. ඒකට යන්න ඕන අභියාචන අධිකරණයට. තවත් අමාරු කරලා තියෙනවා මිනිසුන්ට ඒ වගේ නියෝගයක් පැහැර වෙනස් කරවා ගැනීම සම්බන්ධයෙන්. ඒ වගේම මේකේ කලින් තියෙන ආකාරයට මම කලින් කිව්ව විදිහට නීත්‍යානුකූල භාෂා නිදහස
නීත්‍යානුකූල සහ ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍යවේදීන්ගේ මාධ්‍යකරණයේ අයිතීන් ඒ වගේම දේශපාලන පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රියාකාරකම් සහ රජයට විරුද්ධව යම් මතයක් ප්‍රකාශ කිරීම එකඟ නොවීම ත්‍රස්ත ක්‍රියාවක් බවට පත් කළා දැඩි දඩුවම් පමුණුවන්න මේ පනතෙන් යෝජනා කරලා තිබෙනවා ඒ වගේම මේක අර සුපුරුදු පරිදි අත්තරංගඩ ගැනීමේ බලතල වැඩි අවුරුද්දකට වැඩි කාලයක් අවුරුද්ද කාලයක් රඳවා තැබීමේ නියෝග ගන්න පුළුවන් ඒ වගේම 85 වෙනි වගන්තියේ ජනාධිපතිවරයාට ගන්න පුළුවන් කර්ෆියු ඕඩර්ස් දාන්න පුළුවන් කෙලින්ම තහනම් නියෝග ගන්න පුළුවන් තැන් වලට යන්න එපා කියලා ජනාධිපතිට කෙලින්ම දැන් මොකද්ද වෙන්නේ දැන් අපි උද්ඝෝෂණයක් වර්ජනයක් මොනවාරි කරන්න හදනවා නම් සිවිල් අයිතිවාසික ගන්න හදනවා නම් පොලිසිය ගිහිල්ලා වාර්තා කරනවා කරුණු අධිකරණයට ඊට පස්සේ අපිත් ගිහිල්ලා අධිකරණයට කරුණු වාර්තා කරලා කතා බහ කරලා නඩුකාරයෝ සමහරවල් තීරණය කරා හරි මෙන්න මේ මේ විදිහට කරන්න මේ විදිහට කරන්න එක්කෝ මේක කරන්න එපා එක්කෝ පොලිසිය සමහරවල්ට කියනවා තහනම් නියෝගයක් දෙන්න තරම් මෙතන හේතුවක් නැහැ ඒ කියන්නේ මොකද්ද යම් අධිකරණමේ ඕවර්සයිට් එකක් සුපර්විෂන් එකක් තියෙනවා මේකේ මොකද්ද වෙන්නේ අර යට ගැසට් එකක් ගැහුවා මෙතන ඔය යන්න එපා කරන්න එපා අනිත් ඒවා පර්මනන්ට් වෙන්නත් පුළුවන් මොකද ඒවට කාල සීමාවල් ඇත්තෙත් නැහැ ඉතින් මම මේ පැහැදිලිව කියාගෙන ආපු කාරණාව තමයි මම මේ වගන්තික නෙපමණයි කියන්නේ මම අවසානා කරන්නේ මෙහෙමයි අපි දන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ කිසිදු ආකාරයක ජනවරමක් නැති පුද්ගලෙක් හරිද ඡන්ද තිබ්බත් පරදින පුද්ගලෙක් ඒ වගේම ඔහු රටේ ජාතික සම්පත් විකුණමින් ඒ වගේම රටේ ජනතාවට අසාධාරණකම් කරමින් ඡන්දත් නොතිය කවද ඡන්ද දෙනවද කියන්නේ අපි දැන් දන්නේ නැති වෙන තත්ත්වයකට ඔහු මර්ධනයේ පීඩනයේ යුදමින් රටේ සම්පත් විකුණමින් රටේ ජනතාවට හානි කරමින් යනවා එතකොට ජනතාව අනිවාර්යයෙන්ම තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන්ට පීඩනය දරා ගන්න බැරුව පාරට ඇවිල්ලා ඒ පීඩනයට විරුද්ධව කතා කරනවා අන්න එවන් පුද්ගලයෝ ත්‍රස්තවාදීන් කළා ඇතුළට දාන්න තමයි මේ පනත ගියේ මතක තියාගන්න මේ පනත අනුව පෙළපාලිය සංවිධානය කරන කෙනා විතරක් නෙමෙයි පෙළපාලිය ඇවිදගෙන යන ඔබත් බෝඩ් එකක් අල්ලන් ඉන්න ඔබත් ත්‍රස්තවාදීෙක් වශයෙන් මේ පනතේ අත්අඩංගුවට ගන්න පුළුවන් හරි අන්න ඒ නිසා වෙන විරුද්ධ වෙන්නේ මේක ගේන්නේ ජනතාවව මර්ධනය කරන්න ඒ වගේම රනිල්ට අවශ්‍ය ඔහුගේ ක්‍රියාකලාපය කිසිදු වග විභාගයකින් තොරව ජනතා විරෝධයකින් තොරව කියන භයානකම තත්වයක් ඔබලා දාන Facebook post එකකින් ඔබලාට අවුරුදු 20ක් හිරියන්න පුළුවන් තත්වයක් එනවා අවශ්‍ය වෙන්නේ මොකුත් නෙමෙයි අහවල් දෙය කිරීම සඳහා විරෝධය සඳහා මේ රවුන්ඩ් අබවුට් එකට ගාවට එන්නේ කියන එක මොකද ඒක අත්‍යවශ්‍ය සේවයක් කරනවා කිව්වොත් අපි හිතමු ගුරු සේවය අත්‍යවශ්‍ය කරා කියලා ගුරු වයිතින් දිනා ගැනීමට රවුන්ඩ් අබවුට් එකට එන්නේ කියලා Facebook යම් තැනකට එන්නේ කියලා වෙලාවකට Facebook post එකක් දැම්මයි කියන්නේ ඔය හිරේ ඔය ත්‍රස්තවාදී අන්න ඒ භයානකත්වය පෙන්නමින් මම මේ සම්බන්ධයෙන් දක්වන දෙන වචන ස්වල්පය අවසන් අද දවසේ වෙද්දී ඊටාම බරපතල තත්ත්වයක් රට ඇතුලේ නිර්මාණය වෙමින් තියෙනවායි කියන කාරණිය නීතිඥ ප්‍රජාව විදිහට අපි දකිමින් සිටිනවා ඊයේ දවසේ මේ රටේ එකපාරටම නිවුස් ඇලර්ට් එකක් ආවා රනිල් වික්‍රමසිංහගෙන් මගේ පාලන කාලය තුල රටේ නීතිය අසාමය කඩන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ කියලා මේ එකපාරටම මේ වගේ නිවුස් ඇලර්ට් එකක් එන්න හේතුව මේ වෙද්දී රනිල් වික්‍රමසිංහම රට ඇතුලේ නිර්මාණය කරමින් තිබෙන ඊටාම භයානක පොලිස් රාජ්‍යයක් වෙත මේ රට ඇරගෙන යන ගමනක ඉන්න පුද්ගලයෙක් තමයි මේ ප්‍රකාශය කරන්නේ. ඇත්තටම රනිල් වික්‍රමසිංහ කියන ජනාධිපතිතුමා මේ ප්‍රකාශය නිකුත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උඩ ඉඳගෙන. අපි බොහොම පැහැදිලිව කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උඩ ඉඳගත් ඒකත් එක්ක සෙල්ලම් කරන ගමන් ඒකේ කොළ කඩලා රොකට් ගහන ගමන් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති කියන්නේ මේ රටේ නීතියයි සාමයයි ආරක්ෂා කරනවා කියලා. මට කලින් කතා කරපු ඒ ජ්‍යෙෂ්ඨ නීතිඥ දෙපළම මේ රට ඇතුලේ දැන් නිර්මාණය වෙමින් තිබෙන අධිකරණයට කරන විධායකයේ බලපෑමත් ඒ වගේම රට ඇතුලේ සාමාන්‍ය පුරවැසියට සහ සාමාන්‍ය සිවිල් ජන ජීවිතයට එල්ල කරන තර්ජනය සම්බන්ධෙනුත් කරුණු පැහැදිලි කළා. අද දවසේදී මේ ගේන ත්‍රස්ත විරෝධී පනත ගෙනෙන ඒ පනතේ පූර්ණිකාවේ තියෙන්නේ අපේ රට අද දවසේදී බරපතල ත්‍රස්තවාදී තර්ජනයකට ලක් වෙමින් පවතිනවායි කියලා. අපි රනිල් වික්‍රමසිංහගෙන් කෙසේ වෙතත් මේ රටේ ජනතාවගෙන් අහනවා.
මේ රටේ මාධ්‍යෙන් අහනවා මාධ්‍ය වේදීන්ගෙන් අහනවා පුරවැසියගෙන් අහනවා මේ රටේ එහෙම ත්‍රස්තවාදයකට ගොදුරු වෙමින් යන මොකුත් ඔබලා දකින්නවද එහෙම එකක් නැහැ එහෙම එකක් නැහැ නමුත් රනිල් වික්‍රමසිංහ අද වෙද්දි ජනවරමක් නැතුව මේ රට ඉතා භයානක විදියට ජනතාවගේ මතය අභිභවා යමින් ඒක යටපත් කරමින් පාලනය කරන්න උත්සාහ කරනවා පාලනය කරමින් පවතිනවා ඒකට අවශ්‍ය පසුබිමක් නිර්මාණය කරගමින් පවතිනවා රනිල් වික්‍රමසිංහට අද දවසේ වෙද්දි මේ රටේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ සිතෙන් ගියාවන් පරිදි මේක කරගෙන යන්න බාධාක් වෙලා තියෙනවා ඒක නිසා පාර්ලිමේන්තුවේ ඉන්න තමන්ගේ අතකොළු දාලා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට තර්ජනය කරමින් පවතිනවා ඒ වගේම පාර්ලිමේන්තුවේ මේක විකෘති පාර්ලිමේන්තුවක් ජනවරමක් නැති පාර්ලිමේන්තුවක් ජනතාව විසින් පළවා හරපු පාර්ලිමේන්තුවක් මේ පාර්ලිමේන්තුව ජනවරමක් නැති පාර්ලිමේන්තුවක් මේ පාර්ලිමේන්තුවේ සිටින මේ ආණ්ඩු බලයේ හොබවන සියලු දෙනාට දීපු ජනවරම පසුගිය 2022 දී මේ රටේ ජනතාව ආපහු ගත්තා ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්ත කෙනා ගෙදර ගියේ ඒ ජනවරම ආපහු ගත්ත නිසා අද දවසේ වෙද්දි ත්‍රස්ත විරෝධී 50 වගේ 50 සම්මත කරලා මේ රට පාලනය කරන පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරන්න මේ පාර්ලිමේන්තුවට බලයක් නැහැ. පාර්ලිමේන්තුවට බලයක් නැහැ. මේක විකෘති පාර්ලිමේන්තුවක්. ඒක නිසා මේ විකෘති පාර්ලිමේන්තුවේ මේ සම්මත කරන්න යන්නේ අතිශය භයානක පනතක්. අද දවසේ වෙද්දි මේ රටේ මේ පාලකයාට මේ පීඩකයා මේ පීඩකයා මේ පීඩක පාලකයාට බරපතල තර්ජනයක් නිකුත් කරන බරපතල තර්ජනයක් එල්ල කරන ඔහුගේ අත්නෝමතික ප්‍රජාතන්ත්‍ර විරෝධී ජනතා විරෝධී ක්‍රියාවන්ට බාධා කරන එක කණ්ඩායමක් සිටිනවා වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඒ වෘත්තීය සමිති ව්‍යාපාරයේ මෙල්ල කරගන්න ජනාධිපතිට ඕනේ ජනාධිපතිට තමන්ට හිතෙන එක විකුණන්න හදද්දි කවුරු හරි ඒකට විරුද්ධ වෙනවා නම් ඒක නතර කරන්න ඕනේ. මොකද අද දවසේ වෙද්දි රට ඇතුලේ විරෝධතාවය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් විදියට පිළි අරන් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් විදියට මූලික අයිතියක් විදියට භාෂණයේ ප්‍රකාශනයේ නිදහස පිළි අරන් තියෙන රටක රනිල්ට ඕනේ ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට අර්ථ නිරූපණය කරගන්න. එතකොට මේ ත්‍රස්ත විරෝධී පනත ගෙනල්ලා අද දවසේ වෙද්දි රනිල් වික්‍රමසිංහ කරන්න හදන්නේ මේ රටේ මූලික අයිතිවාසිකම් විදියට පිළිගත්ත ඒ නීති ආපෞතරයක් රිවර්ස් කරලා ඒවා ත්‍රස්තවාදී ක්‍රියා බවට අර්ථ නිරූපණය කරගන්න මේ පනත යටතේ හර්සන නානායක්කාර මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්මයා ප්‍රකාශ කරා කොහොමද මේ වගන්ති වගන්ති ඇතුලේ මේ ප්‍රජාතන්ත්‍රවාදය වැළඳෙන්නේ කියලා කලින් අපි දන්නවා මේ ත්‍රස්ත විරෝධී පනත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ ඒව ඇතුලේ තිබුණේ මේ රටේ ඩීඕ ඩිටෙන්ෂන් නෝඩ රඳවා ගැනීමේ නියෝග නිකුත් කරන්න තිබ්බේ ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක ඇමතිට ඒ බලතල දීලා තිබ්බේ ආරක්ෂක ඇමතිට විතරයි දැන් මේ පනත යටතේ හදලා තියෙනවා ඩීඅයිජීට පුළුවන් ඩිටෙන්ෂන් නෝඩර් ගහන්න ඩීඅයිජී ඩිටෙන්ෂන් නෝඩර් එකක් ගැහුවොත් ඒ යටතේ ඉදිරිපත් කරොත් මැජිස්ට්‍රේට් මැජිස්ට්‍රේට් තුමාට ඉදිරිපත් කරොත් ඩීඅයිජී ඩීඕ ඕඩර් එකක් ගහලා රඳවා ගැනීමේ නියෝගයක් ගහපු පුද්ගලයෙක් මැජිස්ට්‍රේට් තුමාට කිසි කරන්න කිසිම දෙයක් නැහැ ඩීඅයිජී ගහපු ඕඩර් එකට ඕකේ කියන්න විතරයි තියෙන්නේ ඩීඅයිජී ගහපු ඕඩර් එකට ඕකේ කියන්න විතරයි මැජිස්ට්‍රේට් තුමාට තියෙන්නේ කිසිදු ආකාරයකින් ඒක සම්බන්ධයෙන් ජුඩිෂරි රිවියු එක අධිකරණමය විමර්ශනයක් කිරීමේ අයිතියක් මැජිස්ට්‍රේට් තුමාට නැහැ අතිශය භයානකයි මේ පනත යටතේ කෙනෙක්ට අප්පුඩියක් ගහලා කතා කරොත් ඒ කතා කරපු එක පොලිසියට හිතුනොත් එහෙම ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා එයාව ගෙනහිලා මේ පනත යටතේ
ත්‍රස්තවාදීය කියලා ඉදිරිපත් කරන්න පුළුවන්. අපි දන්නවා වෘත්තීය සමිති ව්‍යාපාරයේ පහුගිය කාලය පුරාවටම ගෙනාවු සටන් ඇතුලේ වෘත්තීය සමිති ඒ කරපු අරගල ඇතුලේ මේ රටේ බොහෝ සෞඛ්‍ය සම්බන්ධයෙන් ගේන්න හදපු වැරදි ප්‍රතිපත්ති අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒ වගේම වරාය විකුණන එක ටෙලිකොම් විකුණන එක තෙල් විකුණන එක මේ සියලුම දේවල් සම්බන්ධයෙන් මේ මේ සියලුම ලාභ ලබන ආයතන විකිණීම සම්බන්ධයෙන් බරපතල විරෝධයක් වෘත්තීය සමිති ව්‍යාපාරය දක්වමින් තිබෙනවා. අද දවසේදී ආණ්ඩුවට ඕන වෙලා තියෙනවා මේ වෘත්තීය සමිති Tamanට කරදරයක් ඒක නිසා ඒවා වළක්වන්න. ඒක නිසා වෘත්තීය සමිති අයිතිය මේ රටේ ආණ්ඩුම ව්‍යවස්ථාවෙන් පිළිගත් අයිතිය ඒක අද දවසේදී ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පරිවර්තනය කරන්න පනතක් ගෙනල්ලා තියෙනවා. ඒක තමයි මේ ත්‍රස්ත විරෝධී පනත. ඉතින් ඒක විතරක් නෙමෙයි මේ රටේ ගොවියෙක් පොහොර ඉල්ලලා උද්ඝෝෂණය කරොත් පොහොර ඉල්ලුවොත් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට මේ පනතෙන් ගේන්න පුළුවන්. මරණාධාර සමිතිය රැස් වුණොත් ගමේ මරණාධාර සමිතිය ත්‍රස්තවාදී සංවිධානයක් බවට පරිවර්තනය කරන්න මේකේ පුළුල් අර්ථ නිරූපණ බලයක් දීලා තියෙනවා. සුභසාධක සංගම් සංවර්ධන සමිති ගොවි සංගම් ඕනෑම එකක් ඉල්ලීමක් සටන් පාඩයක් ලිව්වොත් සටන් පාඩයක් ප්‍රදර්ශනය කරොත් බෝඩ් එකක් ඇල්ලුවොත් ඒ හැම එකක්ම අද දවසේදී තහනම් කරලා ත්‍රස්තවාදී ලේබල් එක අලවන්න පුළුවන් තත්ත්වයක් ගෙනත් තියෙනවා. ඉතින් මේ රටේ අපි අහන්නේ මේ පනත දිහා බැලුවහම මේ රටේ තියෙන්නේ ත්‍රස්තවාදය විතරයි. මේ රටේ මානව හිමිකම් නැහැ. මෙතනින් එහාට මේ වගේ පනතක් ගෙනාවොත් මාධ්‍ය කියලා එකක් නැහැ අය. මාධ්‍ය වැඩක් නැහැ. වෘත්තීය සමිති වැඩක් නැහැ. ගොවියෝ වැඩක් නැහැ. ශිෂ්‍ය ව්‍යාපාර වැඩක් නැහැ. ශිෂ්‍යයෝ වැඩක් නැහැ. සංවිධානීය වීමේ අයිතිය කියලා එකක් නැහැ. මූලික අයිතිවාසිකම් කියලා එකක් නැහැ. කිසිම දෙයක් නැති මේ රට මස් මඩුවක් වගේ තැනම් බවට පත් වෙනවා. මේ රටේ මේ පනත යටතේ පොලිසියයි ජනාධිපති විතරයි ඉන්නේ. මේ පනත ගෙනාවොත් ත්‍රස්ත විරෝධී පනත මේ ගෙනාවොත් ඒක යටතේ මේ රටේ ඉතුරු වෙන්නේ යමක් අතපය දිගැරලා යමක් කරන්න පුළුවන්කම හම්බ වෙන්නේ පොලිසියටයි ජනාධිපතිටයි විතරයි. අධිකරණයත් බැඳලා සංවිධානවලත් බැඳලා පක්ෂවලත් බැඳලා ඔක්කොම තහනම් වෙන ඕනෑම කෙනෙක් තමන්ගේ තමන්ට කරන්න පුළුවන් ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය කරන මේක අර්ථ නිරූපණ යටතේ තියෙනවා. යම් ක්‍රියාවක් කරන හෝ නීති විරෝධී ක්‍රියාවක් කිරීම යම් ක්‍රියාවක් කිරීමට හෝ නීති විරෝධී ක්‍රියාවක් නොකර සිටීමට කියලා අර්ථ නිරූපණයක් තියෙනවා. එතකොට යම් ක්‍රියාවක් කරන කෙනෙක් කියන එකේ යටතේ මේ රටේ අනිකුත් ඕනෑම නීතියක් යටතේ ඕනෑම නීතියක් යටතේ නීත්‍යානුකූල ක්‍රියාවක් කරන කෙනෙක් මේ පනත යටතේ නීති විරෝධී ක්‍රියාවක් කරන කෙනෙක් බවට පත් වෙනවා. බරපතල ආකාරයේ වචනාස්‍ය රිංගල මේ වචනාස්‍ය රිංගල කරන්න හදන්නේ මේ රට ඉතාම භයානක තත්යකට Tamanට සිතෙන්ගි පරිදි පාලනය කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒක නිසා මේ රටේ නීතිඥ ප්‍රජාව විදියට අපි ඉතාම වගකීමෙන් කියනවා මේකට විරුද්ධව අපි ජනතාව පෙළගස්සන්න අවශ්‍යයි. අධිකරණමය ක්‍රියාමාර්ග අපි ගන්නවා. ඒ සම්බන්ධයෙන් දැනටමත් අපි පියවර ගනිමින් තියෙනවා. මේ රටේ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම ඒ සම්බන්ධයෙන් අදාළ කාර්යභාරය අපි පවරාගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියට කටයුතු කරමින් පවතිනවා. ඒක නිසා රනිල් වික්‍රමසිංහ තමන් හිතනවා නම් පොලිසියයි තමනුයි ඉඳලා මේ රට පාලනය කරන්න පුළුවන් කියලා තමන් හිතනවා නම් ඒකෙන් මේ රට ගොඩ දාන්න පුළුවන් කියලා ඒක යටතේ මේ රටේ මිනිසුන්ට සිද්ධ වෙන පීඩනය සහ මේ රට විනාශයට ගෙනියනවා කියන කාරණය අපි දකිනවා. ඒක නිසා ඒ විනාශයෙන් බේරා ගැනීම සඳහා අපි නීතිඥවරුන් නිදියට මැදිහත් වෙන්න පුළුවන් මැදිහත් වීම අපි කරනවා කියන ප්‍රකාශය අපි කරනවා. බොහොම ස්තුතියි. उद्घोषण प्रश्न उद्घोषण
මම උද්ඝෝෂණ නැහැ කියන එක මම පිළිගන්න සූදානම් නැහැ. නමුත් ඒවා මාධ්‍ය වලින් කාව වෙන ප්‍රමාණය මා දන්නේ නැහැ. දැන් එතකොට ඔබතුමාලා දැන් මේ ත්‍ස්ත පනත ගැන වැඩි විවේචනයක් තියෙනවා ඔබතුමාලට. මොකද්ද කරන්න යන්නේ දැන් මේ විජේදාස රාජපක්ෂ මේ අධිකරණ අමාත්‍යවරයා ඊයේ දිනේදී ප්‍රකාශ කරනවා මේ ඕනනම් මේ සම්බන්ධයෙන් ඕන කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. අධිකරණයට යන්න හරි ඕන දෙයක් කරන්නයි කියතිය තියෙනවා කියලා. මොකද්ද ඔබතුමාලා කරන්නේ? ඔව් අපි දැන් බලන් ඉන්නේ දැන් මේක ඉස්ලාම් පාර්ලිමේන්තුවට මේ ස්ටේබල් කිරීමේ දිනයක් තියෙනවා ඊට පස්සේ තමයි අපිට මේක අභියෝග කරන්න සුප්‍රීම කෝට්ටේට යන්න හැකියාව ලැබෙන්නේ ඒ වෙනුවට අනිවාර්යයෙන්ම ජාතික ජන බලය විසින් මේ පනත අභියෝගයට ලක් කරනවා සුප්‍රීම කෝට් එකේ හේතුව තමයි මේක ව්‍යවස්ථාවේ වගන්ති රාශියකට පටහැනි ව්‍යවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම් රාශියකට පටහැනි ඉතින් මේ පනත සම්මත වුණොත් ඇත්තට මේ පනත සම්මත වෙන්න විදියක් නැහැ මේ තියෙන ආකාරයෙන් මක්නිසාද මේකේ වගන්ති බහුතරයක් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා තියෙන්නේ අන්න ඒ දේවල් අපි අධිකරණ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේක පාර්ලිමේන්තුවට සභාගත උරෑ පස්සේ ඒකට ඊට පස්සේ අපිට යන්න පුළුවන් දැන් පාර්ලිමේන්තුවේ කොහොමද දැන් ඉතින් රජේන්ද්‍ර විකමසිංහ මහත්තයාට පුළුවන් උත්කමක් තියෙනවා ඉතින් බහුතරයෙන් සම්මත කරගන්න එහෙම සම්මත වුණොත් මොකද වෙන්නේ එහෙම සම්මත කරන්න බෑ උපරමාධිකරණයෙන් සුප්‍රීම කෝට් එකෙන් තීන්දුව කරනවා නම් ඒ ව්‍යවස්ථාවේ මූලික අංග හා වගන්ති හා ගැටෙනවා කියලා ඒතර පාර්ලිමේන්තුවේ සම්මත කරන්න බෑ අපේ රටේ තවම තියෙනවා බලය බෙදීමක් ඒ කියන්නේ අධිකරණය ස්වාධීනයි කියන தත්ත්වයේ තිබෙනවා ඒ නිසා අපි විශ්වාස කරනවා අධිකරණය ඒකට මැදිහත් වෙයි කියලා බහුතරයේ තිබ්බට ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා නම් එහෙම බෑ ඒකට සමහරවල්ට කියන්නේ සමහර වගන්ති සම්මත කරන්න තුනෙන් දෙකක් ඕන තව සමහර වගන්ති සම්මත කරන්න ජනමත විචාරණයක් ඕන කියලා කියන්නේ ඒ ඒ උල්ලංඝනය වගන්ති යනවා ඒ නිසා රනිල්ට බහුතරයේ පාර්ලිමේන්තුවේ තිබුණට එයාට අවශ්‍ය දේ කරගන්න එහෙම සුප්‍රීම කෝට් යන බෑ මොකද එතන ඉන්නෙත් අපි තවම විශ්වාස කරන නඩුකාරතුමන්ලා තමයි තාම ඉන්නේ. ඔබතුමා විශ්වාස කරනද ඔක වෙයි කියලා? කොහකද? ඔය කියන කාරණේ ඉෂ්ට වෙයි කියලා අධිකරණයට ගිහිල්ලා. ඔව්. මොකද ඒ හින්දා තමයි අපි නීති ජුරෝසෙන් ඉන්නේ. අපිට සතපාක විශ්වාසයක් නැත්නම් අපේ උසාවලින් වැඩ කරගන්න පුළුවන් කියලා කළු කෝට් කබා දෙන්න හේතුවක් නැහැ. අපි තවම විශ්වාස කරනවා තරේ අපේ අධිකරණයේ ස්වාධීනයි අපේ විනිශ්චකර ස්වාධීනයි. නමුත් යම් යම් බලපෑම උන්ට යම් යම් පුද්ගලයන් කරනවාද කියන අපි දන්නේ නැහැ විශේෂයෙන්ම ඔය දොලවත්තගේ ක්‍රියාවලිය ඒ කියන්නේ පාර්ලිමේන්තුව වරප්‍රසාදස්සේ හැංගිලා හරි නීත්‍යානුකූලව නියෝගයක් දීපු තමන්ගේ රාජකාරී කරපු උපරමාධිකරණ විනිශ්චකාරවරුන් කැඳවන්නේ උන්ට බලපෑමක් කිරීම වශයෙන් අන්න ඒකයි අපි ජනතාව දැනුවත් කරමින් ඇයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව තියන්නේ රටේ මිනිසුන්ව දැනුවත් කරන්න ඕන වෙන ප්‍රශ්න තරම සහ රටේ ජනතාව හරි පැත්තේ හිට ගන්න ඕන මොකද අපි මේ අධිකරණ විශ්වාස කරනවා වගේම අපි ඊට වඩා විශ්වාස කරන දෙයක් තියෙනවා ඒක තමයි මහජනතාවගේ බලය කියන එක. මහජනතාවගේ බලය නැතුව නීති පොත්වල තිබිලා විතරක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අධිකරණයට ගරු කරන ගමන්ම මහජන බලය නැතුව යමෙක් නීති රීති පනවන්න ගියොත් ඒක කොච්චර ව්‍යවස්ථානුකූල වුණත් නැති වුණත් රටේ අර්බුදකාරී තත්වයක් මතුවෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා. කියලා අවශ්‍යක අධිකරණය මගින් තීන්දුවක් දුන්නා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න කියලා ප්‍රතිවර්ණය සඳහා. ඈ එතකොට බැලු ගල්කටම ඒකේ අපි දන්නවා ඔය මුදල් වෙන් කරේ ගිය අවුරුද්දේ බජට් එකේ හරිද එතකොට එසේ වෙන් කරන ලද මුදල් නොදී සිටීම වළක්වමින් තමයි ඒ උපරිමාධිකරණයේ තීන්දුවක් ලබා දුන්නේ එතකොට උපරිමාධිකරණයෙන් දීපු ඒ තීන්දුව පිළිපදින්න රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව සූදානම් නැහැ. ඔහු තවමත් ඒ ලේකම්වරයාට බාධා පමුණුවමින් ඉන්නවා. ඔන්න ඔය හේතුව නිසා තමයි ජාතික ජනබලවේගයත් මං හිතන්නේ සමග ජනබලවේගයත් මේ වන විට අධිකරණයට ගිහිල්ලා තියෙන්නේ මොකද්ද? අධිකරණ ගියපු හේතුව තමයි සුප්‍රීම් කෝට් එකේ නියෝගය කඩ කරමින් මේ පුද්ගලයන් අග්‍රාමාත මුදල් ලේකම්තුළු පිරිස අධිකරණයට අපහාස කරා ඒ සම්බන්ධයෙන් ඔවුන්ට පියවර ගන්නයි කියලා ඉල්ලමින් තමයි අපි දැන් උපරිමාධිකරණේ සුප්‍රීම කෝට්ටේට නඩුවකින් ගිහිල්ලා තියෙන්නේ. මම කියන්නේ දැන් අස්පනා පිටම මුදල් ටික දෙන්න හැකියාව තියෙද්දි ඈ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මේකට වැඩිකාරය වෙලා තියෙද්දි පෙනිපෙනිව මේක මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිය අපෝ ජනාධිපතිමයි ඔව් ඔව් දැන් මොකද ජනාධිපතිම තමයි මේ කියනවා කියන කොට හරි ජනාධිපතිම තමයි මුදල් ලැබෙමු තින්නේ හරිද ඒතර එයා තමයි මේකට බාධා පමුණවන්නේ දැන් අපට කරන්න පුළුවන් දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල
ඒ නඩු තීන්දුව ක්‍රියාත්මක කරවා ගන්න අවශ්‍ය පියවර අධිකරණයට ගිහිල්ලා ගන්න එක. එහෙම නැත්නම් අපිට දේශපාලන පක්ෂයක් වශයෙන් සල්ලිටක පේන්න දිරුවක් දෙන්නේ නැහැ කියලා පොල්ලක් කරන් ගිහිල්ලා ගහලෝක ගන්න බෑනේ. අපිට යන්න තියෙන එකම තැන උසාවිය විතරයි. එහෙම නැතුව අපිට මේ 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 වෙන 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 ක්‍රමයක් නැහැ. තවත් කරුණු දෙකක් මම කියන්න සූදානම්. දැන් ඔය මුදල් ලබා දීම සම්බන්ධයෙන් මහත්මයා මේ වන විට අපේ විජිත හේරත් සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් අපි ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ තී අතුරු නියෝගය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම කියන ඉල්ලුම් පත්‍රයක් එතකොට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ යුතුයි මේ ක්‍රියාවන් තුලින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු වෙලා තියෙනවද නැද්ද කියලා ඔබේ ප්‍රශ්නය තව ප්‍රශ්නය තුලත් වෙනත් ගැඹුරක් මා දකිනවා ඒ දකීම තමයි පාලකයා විසින් රටේ නීතියට නිර්ලජ්ජිත ලෙස පයින් ගහීම දැන් මේක මහා හිරිකිත වැඩක් ඔබලා දකිනව ඇති දන්නවත් ඇති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විසින් ඔහුගේ යුතුකම් සහ වගකීම් ඉෂ්ට නොකිරීම සම්බන්ධයෙන් පසු කාලීනව සිදුවෙච්ච සහ ඔහු විඳපු දඬුවම් මම ඔබට මතක් කරන්න සූදානම් 1983 දී මේ හා සමානම සිද්ධියක් වුණා මම අර කලින් කියපු විවියන් ගුණවර්ධන නඩු තීන්දුවේදී විවියන් ගුණවර්ධන මහත්මියට එතකොට වයස වුරුදු 68 එතුමිය ඇමරිකන් තානාපති කාර්යාලයේ ඉදිරියේදී ගිහලා විරෝධතාවක් කරනවා. ඒ විරෝධතාවයේදී ගණේෂනාදන් කියලා පොලිස් නිලධාරියෙක් ඇයට පයින් පහර දෙනවා. තවත් පහර දීම වගේක් සිදු වෙනවා. එතෙන්දී ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේදී මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ගොනු කරනවා. ඒ නඩුව අහන්නේ බොහොම කීර්තිමත් නඩු විනසුරුති වරුන් තිදෙනෙක් වන කොලින් තෝමි මැතිතුමාත් ජේෆේ සෝසා මැතිතුමාත් බාන් ශ්‍රත්වත්තේ කියන විනසුරුතුමන්ලා ඉදිරියේ රුපියල් 2500ක දඩයක් නියම කරනවා ගණේෂනාදන් කියන පොලිස් නිලධාරියට. එම අවස්ථාවේදී පැය 48ක් යන්නට මත්තෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරනවා මේ රුපියල් 2500 රජයෙන් ගෙවනවා කියලා. ඒ විතරක් නෙමෙයි ලක්ෂ්මන් ෆර්නැන්ඩෝ හෙවත් කලුලකී කියන තැනත්තා ප්‍රසිද්ධියේ දියුරුම් පෙත්සම් ලබා දෙනවා මේ ක්‍රියාව සිදු කරන්නේ මවිසිංය කියලා. ඊට පස්සේ පොලිසිය අධිකරණයට කියනවා අපිට කලුලකීව හොයාගන්න බෑ කියලා. හැබැයි සන් පුවත්පත ඊට දවස් කීපයකට පස්සේ පළ කරනවා කලුලකීගේ මගුල් ගෙදර කලුලකී නිශ්ශංක විජේරත්න සහ අපි කවුරුත් හොඳින් දන්න රනිල් වික්‍රමසිංහ සමග එකට එක ඉඳගෙන ඔහුගේ මගුල් මේසේ මගුල් ගෙදර පින්තූර පළ කරනවා. එතකොට කලුලකී හිටියේ කාත් එක්කද කියලා පැහැදිලි. එතකොට ඔබතුමාගේ ප්‍රශ්නය තවත් දිගුවක් මන් දකින්නේ. ඒ කියන්නේ රජය නිර්ලජ්ජිත විදියට තමන්ගේ මේ ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුවලට පයින් පහර එල්ල කිරීම කොච්චර අතීතයට යනවද කොයිතරම් බරපතලද කියන එක මේන් පැහැදිලි වෙන්නේ මේක නිශ්ශබ්දව සිටීම නෙමෙයි මෙතුලින් රාජ්‍ය යාන්ත්‍රණය සහ සමාජයේ යහ පැවැත්ම බිඳවැටීමයි මේ සිදුවෙන්නේ මේක එදත් සිදු වුණා අදත් සිදු වෙනවා ජාතික ජන බලවේගය හැටියට අපි උත්සාහ කරන්නේ මේක හෙට නොවන සමාජයක් දකින්න ඒකයි අපි බලාපොරොත්තු මට තව එක කාරණයක් විතරක් කියන්න ඉඩ දෙන්න ත්‍රස්ත විමර්ශන පනතේදී මහත්මයලා මේ අපි හැමෝම හිතනවා මේ අපිට අපි අවුරුදු ගණනාවක් මේ ත්‍රස්තවාදයත් සමග ජීවත් වෙලා අවුරුදු 30කට අධික කාලයක් අපි හිතනවා මේ පොඩ්ඩක් එහෙ මෙහෙ වුණාම ත්‍රස්තවාදියෙක් කියන්නේ කවුද කියන එක පිළිබඳව අපිට යම් මතයක් තියෙනවා බෝම්බයක් පුපුරවන මේ සුයිසයිඩ් බොම කෙනෙක් ගැන ඒ වගේ කෙනෙක් ගැනයි අපි හිතන්නේ නැහොත් අපේ ජ්‍යෙෂ්ඨ නීතිඥ හර්ෂ නානායකර මැතිතුමාත් ජානක අධිකාරී මැතිතුමාත් කියපු විදිහට මේ බලන්න මේ අලුත් පනතේ තුන්වෙනි වගන්තියේ දෙවෙනි උපවගන්තියේ මොනවද තියෙනවා මේ ත්‍රස්ත ක්‍රියා මොනවාද කියලා ත්‍රස්ත ක්‍රියා මොනවාද ඒකේ තියෙනවා මිනිමැරීම බරපතල සුදු තුවාල සිදු කිරීම ප්‍රාණ අපේට ගැනීම පැහැර ගැනීම හෝ අපහරණය කිරීම මේ ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නේ මෙන්න මෙතනයි යම් මහජන භාවිත ස්ථානයකට රාජ්‍ය හෝ ආණ්ඩුවේ පහසුකමකට
යම් පොදු හෝ පෞද්ගලික ප්‍රවාහන පද්ධතියකට හෝ යම් යටිතල පහසුකමකට හෝ පරිසරයට බරපතල අලාභහානි සිදු කිරීම. දැන් අපිට තියෙනවා පබ්ලික් ප්‍රොපර්ටි ඇක්ට් එක. පොදු දේපල පනත තියෙනවා. දැන් පොදු දේපල පනත තියෙද්දි මේක ගෙන එන එකේ බලාපොරොත්තුව ජානක අධිකාරී මහත්මයා කියපු විදිහට අපේ රටේ තිබෙන මේ මේ සුබසාධක සංගම් සහ රාජ්‍ය මේ මේ ඒ සංවිධාන තහනම් කිරීමද බඩ පැවැත්වීම ඊළඟට ඊ යන්න යම් අත්‍යවශ්‍ය සේවාවකට හෝ සැපයීම් වලට හෝ යම් අත්‍යවශ්‍ය සේවා හෝ සැපයීම් සමග සම්බන්ධ යම් තීරණාත්මක යටිතල පහසුකමකට හෝ ප්‍රවාහන පහසුකමකට බරපතල බාධා ඇති කිරීම හෝ අලාභ හානි සිදු කිරීම හෝ ඒ සඳහා මැදිහත් වීම දැන් මේ තුලින් පැහැදිලිව පේනවා මේ තහනම් කරන්න උත්සාහ කරන්නේ කුමක්ද කියලා මේ රටේ ව්‍යවස්ථාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරලා තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් මෙහෙම නැත්තම් වෘත්තීය ව්‍යාපාරවල අයිතිවාසිකම් මේවා දිග පළල මොකක්ද මේවා මනින කෝදුව මොකක්ද ත්‍රස්තව මේ මහජන පීඩාවක් සිදු වෙනවයි කියලා මනින කෝදුව කුමක්ද ඒ කෝදුව ඩීයිජී වරේකට ලබා දීමත් හර්ෂණ නායකකාර මැතිතුමා කියපු විදිහට ඒක ඩීයිජී වරේකට ඒ කෝදුව ලබා දීමත් ඒ කෝදුව පිළිබඳ තීන්දුව තීරණ ගැනීමට ජානක අධිකාරීවරයා කිව්වාගේ ගරු මහේස්ත්‍රාත්වරයෙකුගේ බලතල ඉවත් කිරීමත් දැඩි භයානක තත්වයක් මේ රටේ සාමාන්‍ය ජන ජීවිතයට බොහොම ස්තුතියි ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කෙ කුමාක්